දවස උණුසුම් කළ පුවත් කෙටියෙන් News Today. ලිට්‍රෝ ගෑස් 12.5ක සිලින්ඩර එක මිල රුපියල් 113කින් අඩු පෙරෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවා. එසේම කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩර එක මිල රුපියල් 45කින් හා කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩර එක මිල රුපියල් 21කින් පහත දැමෙනවා. සභාපතිවරයා පැවසුවේ මෙම මිල අඩු කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි. පවත්නා කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පස්වරුවේ බස්නාහිර සහ සබරගම්ම පළාත්වලටත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 150කට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන 8:30න් අවසන් වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ හංවැල්ල ප්‍රදේශයෙන්. එය දැක්වෙන්නේ මිලිමීටර 150.5ක් ලෙසයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ වහරක ප්‍රදේශයට මිලිමීටර 133ක සහ අවිස්සාවෙල්ල ප්‍රදේශයට මිලිමීටර 114ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා. නව ලංකා නිදහස් පක්ෂය අද නව කාර්යාලයට පිවිසුණා. මෙම පක්ෂයේ නායකත්වය දරනුයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතයි. මෙලෙස ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල ප්‍රදේශයේ ආරම්භ කර තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව පැවතුණා. 2022 වර්ෂයේ පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දිනයන් තීරණය කර තිබෙනවා. එම විභාගයන් දෙසැම්බර් මාසයේදී පැවැත්වෙනු ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් K.D. ධර්මසේන මහතා පැවසුවේ. ඒ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දෙසැම්බර් මාස 4වැනි දින සහ උසස් පෙළ විභාගයේ දෙසැම්බර් මාස 5වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. රුපියල් කෝටි 10ක වියදමින් විදුලි සෝපාන පහසුකම් සහිත නැගෙනහිර පළාතේ ප්‍රථම තෙමහල් පාසල් ගොඩනැගිල්ල විවෘත කෙරුණා. මඩකළුපුව මැද කලාප කාතංගුඩි අධ්‍යාපන කලාපයේ මීරා බාලිකා මහාවිද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලක් අද පෙරවරුවේ විවෘත කෙරුණා. පාසලේ විදුහල්පති අශ්‍රේක් UL මන්සූර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු මුදල් අමාත්‍ය MLM හිස්බුලා මහතා සහභාගී වුණා. මෙම අවස්ථාවට මඩකළුපුව කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ආචාර්ය SMMS උමර් මෞලානා, කාතංගුඩි නගර සභාවේ උපසභාපති SMM අස්කර් ඇතුළු ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන නිලධාරීන් රැසක් සහභාගී වුණා.